හමදගලන්ට නිමස්ක්‍රේන් ට්‍රේප්ෂන්ල්ලකටහවෙද වගේ මාආදරයෙන් පිළිගන්නවා අදොක්ලන් ගොඩාක් පහසු ්ලෞවස්ස එකක් මහන්න තමයි ගෙන ගන්න ්‍රොප් ටොප් එකක් මේකට මං පාවිච්චි කල්ලා තියෙන රෝන් කන ෆැබරික්ක එකර් මේක මම ගෞමක් මහලා ඉතුරු වෙච්චි රෙදිවලින් තමා මෙන්න මේ කොටස් දෙක මම කපාගෙන තියන්නේෙ. මං ඔයාට කිය නං මේ කොටස් දෙකේ දිග පලල කොහොමද මම ගත්තෙ කියලා. මම්මේ ෆැබ්්‍රික් ප්‍රධාන කොටස් දෙකයි අතට කොටස් දෙකක් විදිහට අරන්තියනා මෙන්න මේක ප්‍රධාන කොටස්සෙද්දක අඟල් විශස්සක් විදිහට පළලංගල් දාහතරක් විදිහට මම අරගෙන තියෙනවා මේකින් කොටස් දෙක් තමයි මම අරගත්තේ. මම් මේගේ සම්පූර්ණ උසගත්තේ අංඟල් දාහතරක් විදිහට වාට කැමති ප්‍රමාණයක් උසගන්න පුළුවන්. ඒක මනින් ඕනේ ඔගේ ශෝල්්ඩ එකේ ඉඳං ඉන්න දක්වා උස්සයෙන් අංඟල් තුනක් කඩු කරලා ගන්න මොකද ශෝල්ඩ මට්ටමට මේකෙන්නේෙ නැති නිසා. ඉසිංගලාන්න මංකාලයෙන් කිව්වතුවගේ මෙත්තන ආරගෙන තියනෙ පලල අඟල් විසයි මගේ ඉනවටමින්ම අරගෙන දෙකට බෙදලා මං අගල් හතරක් එකතු කරා ගොඩාක් ලොකු ප්‍රමාණයක් එකතු කරහම. ලස්සන නැහැ ගුලම් පාලින් ඉලාස්ට්‍රික එකක් මෙකට දානවනක් බොකු ගැහිලවගේ පිම්බිලා වගේ බකට්ට එකක් වගේ තියෙනවා. ඉතින් එන්සාහි ඉලාස්ට්‍රික එකක් දාන්න නැත්නම් අඟල් හතර හමාරක් ගත්ත හම අඟල් හතර හමාරත් හතරත් අතර ප්‍රමාණයක් ගත්තාම හොඳටම ප්‍රමාණවත් ඊට පස්සේ මෙතනදි මම අතට අවශ්‍ය කොටස් දෙක තමයි මේ තියෙන්නේ මෙතනත් මම ගත්තේ මගේ අතධකාරගෙන. අත්ත දිගේ ඉඳල අතාග වට දෙකට බෙදලා ඒ එන ප්‍රමාණයට මම මෙතනදි අඟල් හතරාක එකතු කරා ඒ ප්‍රමාණය තමයි මේ අත්තේ පලල විදියට මමාරගෙන තියන්නේෙ අත්තේ දිග ඔයා කැමති විදිහට ගන්න පුළුවන්. ඒ වගේ එක සමාන කොටස් දෙකක් මම අරගෙන තියෙනවා ඒ කොටස් දෙකම මේ විදිහට දෙකට නොවගන්න නොදැන් අපිට ඕන අපේ කහිලිකාට හැඩ ඇඳගන්න මිත්‍රන ලොකූ හැඩයක් එන්නේ සාමහන්‍ය හැඩයක් තමයි අපි මිතනදි ගන්නේ. මම මෙතන කිහිලිකටේ පාලල විදිහට අංගල් දෙකක් ගන්නවාන් සාමාන්‍ය සිවරත්තින කෙනෙ අඟල් දෙකක් ගන්න ඊට වඩා ගොඩක් මහත කෙනෙක්න අංගල් තුනක් වගේ ගන්න මෙතන මම පහලට අඟල් තුන හමාරක් හතරත් අතර්ප්‍රමාණයක් තමා ලකුණු කරන්න ඇඟල් හතරක් ලකුණු කරන්න ඊට පස්ස මේක මේ විදිර ආක කරලා ගන්න මේක බෝ. ක් විදිහටත් හදලා අපපිට කරන්න පුළන් නමුත් මේක පහසුම ක්‍රමයක් තමා මංගලන්් කෙර දෙන්නේ වැඩි දෙයක් කරන්න ඕන්නහැ මේ වගේ කරාම හොදට ලේසියම හදාගාන්න පුළම් ්ලොකයන්දඇද ඉන්න වශ්වෙන නැහැ හරි දැන් මේ විදියට අප හදාගෙන තියෙනවා අප බලමු ඊළඟට මොකක්ද කරන්න ඕනේ කියලා දැන් අපට ස්ලීව එකත් මේ අත්ට මේ විදිටම හදාගන්න ඕනේ ඒක වලත්තන්න බැහැ අත් ප්‍රධාන කොට සිසස් ලී්කීම අත්කට දෙක එක සමාන එතකොට අපර කපලි වත්කරගත්තු කොටස මේක උඩතියලා ඒ ප්‍රමාණයමා අපිට ප්‍රධාන කොටසෙත් කපාගන්න පුළුවන් එතකොට වක්ගලන් තේරනවති ප්‍රධාන කොටස සහ අත්වලට අවශ්‍ය කොටස් දෙකම කැපෙන්න එකම විදිහට එනිසා එක කිසිම වෙනසක් නැහැ ඒ විදිර අපට මේක ඔගලම් බලන්න මම යදිර කපල වත් කර ගන්නවා. ැ ගලම් බලන්න හොඳට කොහොමද ප්‍රධාන කොටසර අත්කටවල් දෙක එකට එකතු කරලා සම්බන්ධ කරගානි කළ එකත් හරිම පහසුයි ඔග්ලාන්ට මේක බලලා තේරුම් ගන්න පුළුවන් කොයිවිදි අර්ත කරගාණ කළලා තින් විදිර පිංස් කාගෙන කරනවනං අපිට හරිම පහසුයි මොකද මේක කිසිම ප්‍රශ්නක් වෙනනහ එතකොට නමුත් මහල පුරුදු කෙනෙක් වුනාානං එයාට මේ විදිර කරන්න ඕනෑ එක පාටම මහන පුලුවන් නමුත් අලෝතෙම මහන කෙනෙක්නං පින් ගාගෙන හැම දේම මහන්න පුරොතුවෙන්න හැම තිස්සෙම මතක තියාගාන ඕනේ අපි මැහුම්වාසි අංඟල් පාගෙට තියල තමයි මහන්න හේතුව අපිට ෝගලොක් කරගන්න වෙනවා සමාර්වෙලලාටොක්ලාන්ට අඩු පාඩුකන්තිපොත් පස්සෙ දීව හදාගන්න වෙනවා ඉතින් එෙන් අපේ හැමතිස ඇැදුමක් මහදදි අංඟල් භාගට මහම්වාසි තියල තමයි මහන්නේ. ඒ අඟල් භාගටත් එක්ක තමයි අපි එකතු කරන දේවල් එකතු කරලා හදාගෙන තියන්නේ. වාට පහැදිල ඇති කොයි විදිහත මේ අත් කටවයි සම්බන්ධ කරගනි කියලා මේ විදිට මහලාවවාට පුළුව ඔබ්ලොක්් මේශණනි එකක් තියෙනව නං ඔබ්ලොක් කරගන්නඒවගේම ඔබ්ලොක් එකක් නැත්නම් සික්ෂෑගේකත් තියෙනවනම් සිික්ෂක් කරගන්න හට පුළොදැම් බලම කහොමද මේේදේවල් කරගන්න කියලා. දැඟ අප මහගේ නිවර අපි ඉලාස්ටිකක පාස් කරගන්න තියෙන්න්නේ මෙතන ඉලාස්ටිකක පාස් කරගදදිී අඟල් බාග ඉලාස්ටික එක ගන්න මොම අගල් බාග තමයි ගත්තේ මේ විදිහට. ඉලාශික එකක පාස්කරගන්න පුළුවන් ප්‍රමාණයෙන් තමයි නවල අපි මහගන්න ඕනු ගලන්න් පේන වැැති මෙන මේ තැන් හරි ලසරට එක නවල මහගන්න නැත්තං ඇද වෙලා ඇකි ලෙනවා. මෙන මේ විදිහට අඟල් භාගෙතියෙන්න්න ඉලාශිකකත් පාස්කරගන්න පුළුවන් ප්‍රමාණයට මහගන්න ඉලාසික එක පාස්කරන්න පුළුවන් පරතරයතිල මැහව නැන්නම් ඇතුළේ ඉලාශට්‍රික ගුලි වෙනවා. ඇගල එක මහන ගමම්ම මෙන්න මේ විදිර සයිටස් මහගන්නවත් පුළුවන් ඇතකොට ග්ලන්ඩ පහසුයි එකත් මහන ගමම්ම වාට සයිඩ් දෙකත් මහගන්න පුළුවන් සයිට් එකකත් මහගෙන ඔබ්ලොක් කරගන්න ඉට පස්ස පුළුවන් අපිට අතේ වාටිය යටවාටිය කියන දේවල් මහගන්න ෝගලන්ඩ් පේන වැති හරිම සරලයි මහන්න ඉතින් මහන්න බයේෙන් ඉන්න කෙනෙක් වුණාත් මේක හරිම පාසංගලන්ඩ් මහන්න පුළුවන්. දන්වාට පේනවැැති මන්න මේ විදිර මහගෙන තියෙනවා. මේ වටේ මහදී ඉලාස්ශ්‍රික පාස්කරගන්න පුංචිඩක් තියල මහගන්න. ඊට පස්සේ මෙන මේවිද ඉලාස්ට්‍රිකක පාස් කරගන්නවා. ඉලාස්ට්‍රික්ක එකේ ප්‍රමාණය ඔගලාම් මගෙන්දැන් අහයි. ම ලාශ්‍රිකේ ප්‍රමාණය ගත්තේ මගේ උරහිස වට මිම්මාරගෙන එක හඟල් දෙකක් හඩු කරල යඟල් දෙක් අඩුකරපු ප්‍රමාණය තමයි ලාශ්‍රික විදිහට ගන්නේ. ඒ විදිහට ඉලාශිකක පාස්කරගත්තා. දැං ගලන්ඩ පේනවති මම ටොප් එක මහල ඉවරයි එ ඉරස්ශික පාස්කරගන්න අපි ඉතුරු කරගත්තු ඉඩ එතනත් ම මහන්න. නැතිවනොත් ත ගලටි එක හරියටම නිමාවක් ගන්න බැහැ. මං මේ විදිහට අපි කවුරුත් දන්න විදිර සරල විදිහටම අතේවාටය මහගත්තතා යට වාටියත් මහගත්ත ඇති උංගලන් පුරදුවෙලා නොකුටක්කය වාටිය මහන්නතු ූලොක් කල්ලා මහන්න එහෙම කරන්න එපා එතකොට ඔවලොක එක ගැලවිලාගේ හාම වාටියත් ගැලවිලා යෑවා ති උංල න්ල්යින් විස්්ස එකක් කරනවන එක කස්්ටමට දුන්නා මුගලාන්ගේ නමට ලොක්කු හානයක් වෙන්න. ඒ නිසා හැම තිස්සම වාටි මහද්දි. ඔබලොක් කල මහන්නැතුව වාටිය මහන්න පුරුදු වෙන්න. මං දොග්ලලාන්ඩ් කියලදුනෙ බ්ලොක්්ක අඳින් නැතුව හරිම පහස්සේ මහගන්න පුළුවන් ටොප් එකක් ගැන ඉතිං අලුද්දවසකාලුත් විඩියකිගේ හමුවෙමු හැමෝටම සූති.